ඝර්ෂණය කියන්නේ මොකද්ද පුතේ? වස්තුවක් තියෙනවා මොකක් හරි වස්තුවක් උඩ. ඒතර මේ එක වස්තුවක් චලනය වෙන්න උත්සාහ කරනවා. ඒතර ඒ චලනයට විරුද්ධව මේ වස්තුව ගැටලා තියෙන පුෂ්ඨයේ විසින් චලනයට විරුද්ධ දිශාවට බලයක් ඇති කරනවා. ඒකට අපි කියනවා පුතේ ඝර්ෂණය කියලා. ඝර්ෂණයේ අවස්ථා තුනයි පුතේ. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. පුතේ ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ වස්තුව මත බලයක් යොදනවා, හැබැයි වස්තුව චලනය වෙන්නේ නැහැ. කාර් එක තල්ලු කරනවා, කාර් එක චලනය වෙන්නේ නැහැ. ආ ස්ථිතික ඝර්ෂණය, ස්ටැටික් ෆ්‍රික්ෂන් එක. පුතේ දැන් වස්තුව චලනය ආරම්භ වන මොහොතේ දැන් කාර් එක අපි තල්ලු කරනවා, ඔනේ දැන් රෝද කැරකෙන්න පටන් ගන්නවා. අන්න චලනය, වස්තුව චලනය ආරම්භ වන මොහොතේ පවතින ඝර්ෂණ බලයට කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඊට පස්සේ අපි තවදුරටත් බලය වැඩි කරනකොට වස්තුව දිගින් දිගටම චලනය වෙනවා. චලනය වෙන වස්තුවක තියෙන්නේ පුතේ ගතික ඝර්ෂණ බලය. අපි ඒකට කියනවා ඩයිනමික් ෆ්‍රික්ෂන් එක කියලා. හොඳයි. අර සීමාකාරී ඝර්ෂණ බලයට. සීමාකාරී ඝර්ෂණ බලයට. ඒ කියන්නේ අර චලනයේ ආරම්භ වන මොහොතේ පවතින ඝර්ෂණ බලයට පුතේ සාධක දෙකයි බලපාන. මොකක්ද මේ සාධක දෙක කියලා විභාගෙට ප්‍රශ්න කරනවා. මොකක්ද මේ සාධක දෙක පුතේ? එකක් පුෂ්ඨවල ස්වභාවය. කියන්නේ පුෂ්ඨයේ රළුද සිනිදුද කියන එක පුෂ්ඨවල ස්වභාවය බලපාන. ඊළඟ එක තමයි අභිලම්බ තෙරපුම් බලය. මේ වස්තුවේ නම් මේ ඉහළට ඇති කරන අභිලම්බ තෙරපුම් බලය බලපාන. මේකත් මතක තියාගන්න. ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක දෙකයි පුතේ. ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය, ඒ වගේම අභිලම්බ තෙරපුම් බලය. මතක තියාගන්න ඝර්ෂණය කෙරෙහි ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය බලපාන්නේ නැහැ. බලපාන්නේ නැහැ. ඝර්ෂණය කෙරෙහි ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය බලපාන්නේ නැහැ. මේක හොඳට ඔළුවට දාගන්න. අපිට හිතෙනවා වර්ගඵලය බලපානවා කියලා. නැහැ වර්ගඵලය බලපාන්නේ නැහැ. රයිට්. එහෙනම් ඉතාම පැහැදිලි. ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය හා අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි ඝර්ෂණය කෙරෙහි බලපාන්නේ. රයිට්. හරි.